සිංහල සිනමාවේ ආකර්ෂණීයම රංගන ශිල්පිනිය කිව්වොත් වඩාත් නිවැරදි. පුංචි තිරේ සහ රිදී තිරේ ජනප්‍රිය කිරුළ පස්වතාවක්ම හිසමත දැරූ ඇය ඇයටම අනන්‍ය වූ රංගන ප්‍රතිභාවක් උඩනඟාගෙන අවසන්. ඇය උදාරි වර්ණ කුල සූර්ය. මේ දිනවල රිදී තිරේ දිගහැරෙන සිනමා පට චිත්‍රයකින් රංගන කුසලතා විදහා දක්වන ඇය වත්මන් පරපුරේ සිනමා නිලිය විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් උදාරි ඇගේ අලුත්ම තොරතුරු පසුගිය දපුවත් පතක් සමගින් කියලා තිබුණා. ඇත්තටම මේක මට වාසනාවන්ත කාලයක්. මම මේ අත්විඳින්න පෙරපිනා. මගේ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල තමයි මේ. ඒක මට බය නැතුව කියන්න පුළුවන්. මම චිත්‍රපට 8ක් සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඒ අතරින් චිත්‍රපට 3ක්ම මේ දිනවල තිරගත වෙමින් පවතිනවා. සිවදර්ශන් මහතාගේ දෙවන යුද්ධය, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ශිරසාගරයේ කැළඹෙන චිත්‍රපටයේ වගේම ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයාගේ මිදුණු විශ්වයක් මේ දිනවල තිරගත වෙනවා. මේ වසරේදී සංජීව පුෂ්පකුමාර මහතාගේ ආස චිත්‍රපටයේ තිරගත වෙන්න නියමිතයි. ශ්‍රී සද්දා, එකගේ සොකරි, දේවි සම්බුලා වගේ තව චිත්‍රපට පහක් ඉදිරියට එන්නත් තියෙනවා. ඒ වගේම චිත්‍රපටි 7කම ප්‍රධාන චරිත නිරූපණය කිරීමට ලැබීමත් ලොකුම වාසනාවක් විදිහට මම දකිනවා. මේ හැම නිර්මාණයක්ම මට හරිම විශේෂයි. ඇත්තටම මන් නිලියක් වීම අහඹ සිදුවීමක් නෙමෙයි. මම පුංචි කාලේ ඉඳලම හීනමෙව හෙදියක් වෙන්නේ. ඒ තාත්තගේ එකම හීනේ උනේ මාව නිලියක් කරන එක. තාත්තා දුවෙකුට හරිම ආසාවෙන් ඉඳලා තියෙන්නේ. මාව ඉපදිලා අතර දීපු ගමන් තාත්තා කිව්වලු කවදා හරි මගේ දුව මන් රූප රාජිනියක් කරනවා කියලා. ඇත්තටම මාව නිලියක් කළේ මගේ තාත්තා. අද හරිම සැනසීමෙන් තාත්තා මගේ රඟපෑම විඳිනවා. මං කලාවට එනවට අම්මා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මගේ අම්මා ගුරුවරියා. ගෑනු දරුවෙක් විදිහට මේ දේවල් වලට ගියහම පිටත සමාජයෙන් බලපෑම් වෙයිද පරිස්සම් කරගන්න අමාරු වෙයිද කියන බය මගේ අම්මටත් තිබුණා. ඒත් ඊට පස්සේ මගේ කලා ගමනට මාව වැඩිපුරම උනන්දු කළේ තාත්තට වඩා අම්මා. අද මම මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා. මගේ ජීවිතේ දුක සැප සතුට හැමදේම ලැබිලා තියෙනවා. හැබැයි ජීවිතේ කොතනක හරි වෙනස් කරන්න කැමතිද කියලා ඇහුවොත් මම ජීවිතේ කිසිම තැනක් වෙනස් කරන්න කැමති නැහැ. ගොඩක් අය අහනවා මගේ රුව රැකගැනීමේ රහස මොකක්ද කියලා. උපතින්ම ලැබුණ දේ තමයි මට ලස්සනයි කියලා මම හිතන්නේ. කිව්වාට විශ්වාස කරයිද දන්නේ නැහැ. ජීවිතේ කවමදාවක්වත් මම පේෂල් එකක්වත් වැස්සකක්වත් කරලා නැහැ. ඒත් පහුගිය දවස්වල මගේ ෆොටෝ එකක් වෛරල් ගියා. පේෂල් එකක් කරන ඡායාරූපයක්. ඒ රූපලාවන්‍ය නිෂ්පාදනයක් සඳහා මං සහභාගී වුණු වෙළඳන්වීමක රඟපෑමක් විතරයි. අවුරුදු 19 දී 20 දී මගේ මූණෙත් කුරුලෑ ආවා. නමුත් ඊට පස්සේ ඒවා ඉබේටම නැති වෙලා ගියා. පේෂල් ක්ලීන් අප් කරන තරම් මගේ සම දුර්වල වෙලා නැහැ. සාමාන්‍ය එදිනෙදා පිරිසිදු කිරීමක් විතරයි මම කරන්නේ. මම මේකප් කරන්නත් හරිම කැමැති. හුඟක් වෙලාවට මම කැමති තනියම හුදකලා වෙලා ඉන්න. ඒක මගේ ජනප්‍රියත්වයට පාඩුවක් නෙමෙයි. එහෙම පාඩු වෙනවනම් මේ වෙනකොට මට වැඩ නැති වෙන්න ඕන. අද වෙනකන් ප්‍රේක්ෂක ආදරේ සහ වැඩවලින් මට කිසිම අඩුවක් වෙලා නැහැ. ඇත්තම කියනවනම් මං උපන්දින සාදවලට, මංගල සාදවලට, වෙනත් සාදවලට මොනවටවත් යන්නෙම නැහැ. වෘත්තීය ජීවිතෙන් මං රඟපානෝ. එතනින් එහාට මට කලා ශිෂ්ත්‍රය යාලුවෝ නැහැ. මගේ සැමියා මට මුණ ගැහෙන්නේ අවුරුදු 19 දී. උදේකාන්ත මහතාගේ පායා එන්නේ හිරුසේ චිත්‍රපටිය කරන කොටත් මං විවාහ වෙලා හිටියේ. මම විවාහකයි කියන එක ප්‍රේක්ෂකීන්ට ගැටලුවක් වුණේ නැහැ. ජනප්‍රියම නිලිය සම්මානය එක දිගට වසර 5ක් ටෙලි සිනමා ශ්‍රේෂ්ඨ දෙකෙන්ම මට ලැබුණා. ඇත්තටම මගේ රංගන ජීවිතේට විවාහයේ කොතනකදවත් බාධා වෙලා නැහැ. ඔහු වෘත්තිං වෛද්‍යවරේ. ඔහුගේ වැඩත් කරගෙන මාව ත්‍රූගත කිරීම වලට නිදහස් කරලා දුවගේ සියලු වගකීම් ඉටු කරන හොඳ සැමියෙක්. අපි විවාහ වෙලා අවුරුදු 4කට පස්සේ මගේ දුව කුසට එන්නේ. 2011 දී පළමු ජනප්‍රිය නිලිය සම්මානය මට ලැබෙද්දී මගේ කුසට මාස 3යි. ඒ හැමදේම ලැබුණේ දුවගේ වාසනාවට කියලයි මම නම් හිතන්නේ. කියලා තමා උදාරි අවසන් වශයෙන් කියලා තිබුණේ. ඉතින් කොහොම වුණත්
ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට අපි හැමෝගේම ආදරය නුවඩු දිනාගත්ත උදාරි වර්ණ කුල සූර්යයට සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබ පැතුම්